හරි අපි බලමු කොහොමද මේ සාමය සාධනය කරන්න කියලා. අපිට තියෙන මෙහෙම. cos θ බෙදීම 1 ධන sin ධන 1 ධන sin බෙදීම cos θ. ඍණ 2 cos θ ධන cot θ ධන tan θ සමානයි sec θ cos θ කියලා පෙන්වන්න තියෙන්නේ. මම try කරනවා මේ පැත්තෙන් අර පැත්ත හරහා. හරි. 1 ලියාගත්තා. මම පටන් ගන්නවා අර පැත්තට. ඒතර අංක එක තේරෙන්න මම මෙහෙම මෙහෙට යන්න හදන නිසා මෙහෙම. මේ පැත්තේ හරයක් නැත. නමුත් මේ පැත්තේ වමේ මෙතන හරයක් තියෙන මෙතන හරයක් තියෙන. එහෙනම් ওই හර දෙක නැති කර ගන්න ඕනේ කියලා පොඩ්ඩක් හිතෙන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න පුළුවන්? මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ හරය නැති කරන්න පුළුවන් මෙහෙම වැඩක් කරලා. මේ හරය ප්‍රතිපදින් වැඩි කරොත්. එක දන සයින් වල ප්‍රතිපදේ එක ඍණ සයින් වැඩි කරොත් උගන් තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. මේකේ ප්‍රතිපදින් වැඩි කරනවා. cos θ එක ඍණ සයින් θ එක ධන සයින් තමයි තියෙන්නේ. එක ඍණ සයින් තමයි ප්‍රතිපදේ. මට කියන්න අමතක වුණා හරිනේ. එක ධන සයින් වල ප්‍රතිපදේ එක ඍණ සයින්. එහෙනම් එක ඍණ සයින් වලින් හරයත් ලවයත් වැඩි කරනවා. මේක හැම තියාගන්නවා. එකට cos කයට cos සයින්ට cos එකට cos සයින්ට cos කියලා මේක දෙකකට කඩනවා. මේක ඍණ දෙකක් සික්. කොට් කියන්නේ මම කොට් කියන්නේ cos යට sin. tan කියන්නේ sin යට cos. අතන මට මෙතන මේ sec නෙවෙයි මම. මේ sec නෙවෙයි මම කියන්නේ දෙකට cos කියලා ලියනවා. හරි. ඔබන් තේරුම් මේ දෙකට cos කියලා වෙන්පස්සේ මෙතන එකට cos එකක් මෙතන දෙකට cos එකක් පොඩ්ඩක් සුලීමක් තියෙනවා. බලමු මෙතන මොකක්ද වෙන්නේ කියලා. එතකොට 1 ඍණ sin 1 ධන sin වැඩනොත් වෙන්නේ අපිට 1 ඍණ sin වර්ග. එතන cos 1 ඍණ sin. 1 ඍණ sin වර්ග කියන්නේ cos වර්ග නැවත. එතන ඔබට තේරෙන්න ඕනේ. ආ මේ cos වර්ග මේ cos එක හොසිලා මෙතන ඉතුරු වෙන අන්තිමට 1 ඍණ sin බෙදීම cos θ. මෙතන එකට cos ධන සයින්ට cos. ඕන මේක සුළු කරලා මේකයි මේකයි. මෙතන ලියන්න පුළුවන් ඍණ එකට cos කියලා. ප්‍රශ්නයක් නැහැ. එකක් cos ඍණ දෙකක් cos. එකට cos ඍණ දෙකට cos. මේක මෙහෙම ආවා. මේක එනවා cos යට sin θ. අර කෙනා sin යට cos θ. right. නමුත් ළමයට පොඩ්ඩක් තුරට හදාගෙන තේරුණොත් මෙහෙම එකක්. මෙන්න මේක සකස් වුණා මේ විදිහට. ආ මෙතන sin එක cos එකයි මේ sin එක cos එකයි අහුස් වෙන දැක්කයි. පොඩ්ඩක් තේරුණා නම් ඉතින්. දැක්කනම් මේක මෙලෙස නොකඩ ඉන්නත් තිබුණා. නමුත් දැක්කේ නැහැ. දැන් දැක්කේ ඉතින් කමක් නැහැ. නමුත් මෙතන තමයි පස්සේ ඔයගොල්ලෝ තේරුණා. ඉතින් මේකයට මේක මේකයට මේක සුළු කරලා තමයි මෙහෙම ලිව්වේ. මේක තමයි මේ ඉන්නේ. මේ කැලරේ මේ sin එක cos කැලල අහුස් වෙනවා. එතන ධන එකට cos මෙතන ධන එකට cos ඒ දෙන්නත් අහුස් වෙනවා. එතකොට මේ වර මේ කොටසයි මේ කොටස් දෙකයි සුළු වෙනවා කැපිලා යනවා. එකට cos ධන ඍණ එකට cos අහුස් වෙනවා. sin එක cos මේ sin එක cos අහුස් වෙනවා. ඒක ඉතුරු වෙන අපිට මෙයයි මෙයයි විතරයි. දැම්මකෝ පොදු හර ගන්න වෙයි දෙන්නා. sin cos මේ cos එක මෙතනට මේ sin එක මෙතනට තවත් cos වර්ග තීට ගන්න sin වර්ග තීට මෙතන sin තීට cos තීට cos වර්ග දැන් sin වර්ග එකයි එක බෙදීම sin තීට cos තීට එකකට sin කියන්නේ මේක ඉතන පුළුවන් මෙහෙම ලන්නකට එකකට sin තීට වාර එකකට cos තීට මේ ඉන්නේ cos තීට මේන සෙක්තිර මාරු කළේ ප්‍රශ්නයක් නෑ. හදුණා අපේ දක්මා තුන. හරි. එහෙමනම් මේ කොට කරගන්න පුළුවන්. ඒක. ඉතින් මේක එහෙම නැතුව ළමයි නම් මේ හරේ නැති කරන්න හැදුවේ. හරේ නැති නොකර කියන්නේ මෙහෙම තමයි දැන් හරේ නැති නොකර කරන්න කියන්නේ මම හරේ නැති කරා නිකන්. හේතු මුලින්ම කිව්වා අර පැත්ත මේ හදන්න ඕන පැත්තේ හරයක් නැහැ. එහෙනම් මේ හරය නැති කරගන්න ඕනේ කියලා විතරයි මම කිව්වේ. නිකන් මේ හරය නැති කරගත්තා. අර හරය ගැන එච්චර දුකුන්නේ නැහැ.
මේ හැරෙන්නේ නැති කරගන්න ම බැරි වුණා සම්පූර්ණයෙන්ම. ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ මේ ප්‍රතිපද්‍යෙන් වැඩි කරා උඩත් යටත්. එතකොට මේක කොස්වර කියලා අර එක කොස් යන්නේ නැති වුණා. වෙලාවට ඉතින් මේකයි මේ කැල් ටික සුළු වුණා. يعني ඉංගියක් තමයි හැරෙන්නේ නැති කරන ඕනේ කියලා අදහස. එහෙම නැති වෙයිද කියලා දන්නේ නැහැ. හතර හැරෙන්නේ නැති වුණේ නැහැ. මේ ඔයගොල්ලෝ මේගොල්ලෝ සෙට් වෙලා අහෝසි වෙලා ඒගොල්ලෝ නැති වුණා. හරේවා يعني හරේවා තියෙන කොටස් ටික අතුරු දහම් වුණා. මේ දෙන සුළු වෙලා තමයි අත්‍තර පිළිතුරයි. මොකෝ මේ ටික බින්දුව එන්නේ. ඒ අද්දගින් තමයි කොහම ඕගොල්ලෝ හදලා ගනම් බලන්න. ඒකට ඕගොල්ලන්ට ඕන හරි අදහසක් ඕගොල්ලන්ටත් හැදේ. හරි. නැහැදම අපිට කාට හරි හිතනවා මේ හරය මොකුත් නැහැ. එයාට මොකුත් හිතන නිකන් මෙන්න මේ දෙන සුළු කරනවා. අර කොලොට තියා. එහෙම හිතන එක මම නිකන් පොඩ ට්‍රයි එකක් දෙන්නම්. ඉර වුණත් අපි අතහැරලා දාමු. බලමුකෝ වෙන්නේ කියලා. මොකෝ මේකේ අරමුණ මේ ගාන හදගෙන නෙවෙයි. මේ කරහා ඕගොල්ලෝ යම් කිසි දේවල් ඉගෙන ගන්න එක හරිද? බලමු. ළමයිකට හිතනවා මේ දෙන නිකන් සුළු කරන අර කොලො නිකන් තියා ගන්නවා. නිකන් මේ වමෙන් ඉර දකුණ හදන්න හිතනවා. මේ දෙන සුළු කරන පොදු හරය ගන්න. එතන මොකෝ වෙන්නේ? කොස් 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 වර්ග එක ධන සයින් එක ධන සයින් එක ධන සයින් වර්ග. කොස් වර්ග ධන එක ධන සයින් තීටාගේ වර්ගය හරයෙන් එනවා එක ධන සයින් තීටා කොස් තීටා. වෙන දෙකයි සෙක් තීටා ධන කොට් තීටා ධන ටෑන් තීටා. මෙතන කොස් වර්ගමයි. එක ධන සයින් වර්ග සුළු කරොත් එක ධන දෙකක් සයින් තීටා ධන සයින් වර්ග තීටා බෙදීම එක ධන සයින් තීටා දෙන කොස් තීටා දෙන දෙකයි සෙක් තීටා ධන කොට් තීටා ධන ටෑන් තීටා. ඔහම වෙනවා. අපට වේගෙන් ලිව්වා. මේ කොස් වර්ග මේ සයින් වර්ග යාළු වෙනවා. එකයි ඒක මේක දෙකක් වෙලා අර ගන්න පුළුවන්. මේක මේක එකයි මේකයි දෙකයි හරිනේ. දෙකයි සයින් තීටා බෙදීම එක ධන සයින් තීටා කොස් තීටා. නිකන් සුළු කරා මුකුත් කරේ නැහැ හරි. හරිද? දැන් මොකද උනේ? මේ ස්ථානයෙන් දෙකක් පිටර ගත්ත ගාම මොකද උනේ? තවන් සර් එන්න මේ කැලට මේක ලහොස්සලා දෙක යට කොස් ඉතුරු වුණා. එහෙනම් දෙක යට කොස් තීටා වෙන එකයි සෙක් තීටා ධන කොට් තීටා. කොට් කියන කොස්තර සංඛ්‍යාව මල්ලිය ගන්න. ඔකෝ ඔගොල්ලන්ට තේරෙන්නේ එන්න මේක තේරෙන්නේ. දෙක යට කොස් කියන්නේ දෙකයි සෙක් තීටා. මේ ඉන්නේ දෙකයි සෙක් තීටා දෙක හොසිනවා අර කලින් වගේ. අර මේක ප්‍රසාරණ මේක මේක පරස්පරයෙන් වැඩි කරලා ආපු කෑල්ල මේක. මේ මේක ඇටින් මේක මේකට ලියලා ආපු කෑල්ල දෙක මේක. ඒ ජෝඩුවට අර කහොසට ගිහිල්ලා එන මෙයා නැතුව කොට් සහ ටෑන් ඉතුරු වෙලා මේ දෙන සුළු වෙලා තමයි පිළිතුරාව. ඒ වැඩිම තමයි දැනක් තියෙන. දැන් මොකද උනේ? මේ කෑල් දෙක ඉතුරු වුණා. මේ කෑල් ටික හොසිනවා. ගියා. ඒක නෙවෙයි දුන්නේ බලන්න. අර මෙයයි මෙයයි සුළු කරා. ඒකත් එක මේක සුළු වෙලා කොට් සහ ටෑන් ඉතුරු වුණා. කල්නොත් එහෙමයි කොට් සහ ටෑන් ඉතුරු වුණා. මම මෙතන එහෙම රටා අතුනේ එච්චර තියෙනවා. දැන් හැම ගානකම ඔහොම තියෙන ඕනේ කියලා එකක් නෑ. මම නිකන් කිව්වේ. හරි ඉතින් කොට් කියන කොස් අර සයින්, ටෑන් කියන සයින් අර කොස්. මෙතන නහොසුනා. දැස්සේ මේක සුළු කරන කලින්ම වගේ. මෙතන කොස් වර්ග තීටා ධන සයින් වර්ග තීටා. මේ කොස් එහෙම උතන්ට ගිහිල්ලා. මේ සයින් එහෙම උතන්ට ගිහිල්ලා. සයින් තීටා කොස් තීටා. මේන එක බෙදීම සයින් තීටා කොස් තීටා. ඒ කියන්නේ එකර සයින් එකර කොස්. ඒ කියන්නේ ඉස්සලෝ ගන්නේ. එකක් ගැටලුව ඇල ගැන මෙහෙම ගිහිල්ලා ළමයකට පුළුවන් නැතුකොට මේ දෙන සුළුවන් කරන සුළු කරන් කියලා පුළුවන් වෙන්න පුළුවන්. තව ඉතින් එක එක විදිහට ට්‍රයි කරන්න පුළුවන්. ඒ උත්තරේ එනවනම් කොහොමද ට්‍රයි කරලා උත්තරය ආගෙන ඔය ක්‍රමේ හරි හරියට හදනවා නම් ක්‍රමේ හරියට හදනවා නම් උත්තර එනවනම් ඉතින් ක්‍රමේ වැරද්දක් නෑ. ඉතරයි මම කියන්නේ. ගැටලුව අසා ඔයගොල්ලෝ මේක යමු කියලා ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා.